නර්තනය කතකලී නර්තන සම්ප්‍රධය පෙළිබඳ තුරතුරු. කතා ප්‍රවෘතියක් අභිනයෙන් හා නොත්්‍යය ලේලා වන්ගෙන් ඉදිරිපත් කරනු ලබන දෘෂ්‍ය කාවවයක් ලැස කතකලී නර්ථන සම්ප්‍රදාය හැඳින් විය හැකිය. මෙහි නිජබිම දක්ෂිණ භාරතයේ කේරල ප්‍රාන්තයයි. චෙරුතුරුුණේ ගුරුවායුර්, කොචින් ත්‍රවන්දම් ආදේ ප්‍රදේශවල කතකලී ප්‍රචලිතව පවතේ. දේව විශ්වාස පදනම් වූ මෙම නර්තන සන්තදාය ආගමික පුද පූජා ගැමි නැටුම් හා ගැමි නාටක ආශ්්‍රෙන් බිහි වූ වගේ. කතකලී නර්තනයේ ආරම්භයහා විකාශය. භගවතී පිදීම දුර්ගා ඇදහීම යනාදී දේව විශ්වාසයන් හා බැඳේ චකියර් කුත්තු ප්‍රබන්ධම් කුත්තු කුඩියාට්ටම් වැනි පැරණි නොත්්‍යෙ නාටක විශේෂ. කත කලියෙහි ආරම්භහිට පාදකවිය. මෙහි මෝලිකත්වය ගෙන ක්‍රියා කළේ එහි විසූ චකියර්වරුන් නැමති බ්‍රාහ්මණයන් වීම විශේෂක්වයකේ. චකියර්වරුන් දේව පූජා උත්සවවලදී සමූහ වශයෙන් ඉදිරිපත්කළ නර්ථන කුඩි ආටම් කුඩි ආට්ටම් වූ අතර ඒක පුද්ගල නර්ථන චකියර් කුතුූ නම්විය. මෙම නැටුම් වීර කතා හා දේවකතා ආශ්‍රිතව ගොඩනැගෙනේ. එම නිසා මේවා තාන්ඩව නොත්්‍යයාන්ගේෙන් සමන්විතවය. ස්ත්‍රී චරිතද පිරිමින් විසින් ඉදිරිපත් කරන ලද අතර එය குුම්මී ஆටம்නම්විය. දහසේ වනසේ වසේ කේරලේ විසු කොට්ටාරක්කරයේ තාම්පූරම් ප්‍රාදේශික රජු ශ්‍රී රාමායන්ගේ චරිතය අලලා நாට්‍ය අටක් නිර්මාණය කරනලදේ. එය රාமாටம்නම්විය. කැලිකට්ටේ සැමூரிින් වජු. ක්‍රෂ්නාාගේ චරිතය ඇසුරින් ක්‍රිෂ්නාටම් නිර්මාණය කළේය. රාමා්ටම අභිවවා ක්‍රෂ්නාටම් පසිද්ධ වූයෙන් රාමාට්ටම් නැවත සකස්කොට ඉදිරිපත්කිරනේ. රාමාට්ටම් හා ක්‍රෂ්නාටම් යන ගැමිනාටක හා චක්කයාර් කූටු හා කුඩි ආට්ටම් වැනේ ගැමි නැටුම්වල අභහසේ ලබමින් මහා කවේ. වල් තෝල් නාරායන මෙනන් විසින් කතකලී නර්ථන සන්තදාය නිර්මාණය කරනලදේ. ඔහු එක්දහස් නමස්්‍යය තියයේදී කේරල කලා මණ්ඩල නම් කතකලී උගන්වන ආයතනය පහිටවා. අතකලේ නර්තනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේය. කතකලී නර්තනයේ ප්‍රවීණයන් ලෙස, ප්‍රෂ්නා නායර්, குஞ்சු නායර් ආදීන් හැඳින්විය හැකි අතර. උදේ ශංකර්. රාම් ගෝපාල් පැනිිශිල්පීහු වර්තමාන වේදිකාවට ගැලපෙනසේ කතකලි නර්තනය සකස් කළ අයවෙතේ. කතකලි නර්තනේ සංගීතය හා වාධ්‍යබාණ්ඩ. දක්ෂිණ භාරතීය කරණාටඨක සංගීතයේ ආභාෂයෙන් මෙහි සංගීතය සකස්වී ඇත. ගීත ගායනා කරනයේ සංස්කෘත හා මලයාලම්භාෂාවෙනේ. ගායනනා නොමැතිව කතකලි රඟ දැක්විය නොහැකිය මෙහි ගායකයෝ දෙදිනකේ. ගායක කණ්ඩාය මේ ප්‍රධානයා පොන්නානී වන අතර අත්වැල් ගායකයා හෙවත් සායක ගායකයා සිංකිිටි සිංගිඩි ලෙස හැඳින්වේ. චෙන්න්ඩා හා මධදලම් ප්‍රධාන වාද්‍යබ්ාණ්වේ. செங்கிிலும்ம் இලතාலම් එඩැක්කහා කුම්புුහැන වාධ්‍ය්ාන්ඩද වාදනය සඳහා යුදදාකැනේ. චඩාව. දවලේ හැඩට සමානය මුහනතක් උඩ පැත්තට සිටිනසේ තා. දෙකින් වාදනය කරයි. එක අතකින් සහක් කෝටුවකින් වාදනය කරන අවස්ථාද ඇත. මදදල අවනදධ මාා්ඩයකේ. චිංගිලම්, විශාල ප්‍රමාණයේ බිත්තල තලියකේ ගායක කණ්ඩායමේ ප්‍රධානයා විසින් අතේ එල්ලාගෙන කෝටුවකින් වාදනය කරයි. ඉලතාලම් එල තාලම් දේශීය තාලපටට වඩා තර්මක් විශාල තාලම්පටක සිංකිිඩි විසින් වාදධනය කරනු ලැබේ. ක් උඩැකයේ ආකෘතිය සහිත වාද්‍යබාණන්ඩයකි අරේ එල්ලාගෙන කෝටුවකින් වාදනය කරේ. කුම්බෝහ. ශුෂිර වාද්‍යභාණ්ඩයකි. කතකලී සම්දර්ශනයක් කෙලිකුත්තු මද්දල කෙලි තොඩායුම් පුරපාඩි මල පදම් යන අංකයන්ගෙන් සමන්විතවෙයි. බගවත් ගීතාව රාමායනයේ වැනි කාව්‍ය ග්‍රන්ථවල එන කතාප්‍රෘත්ති ගායකයන් විසින් ඉදිරිපත් කරනු ලබනාතර නර්තන ශිල්පී හු හස්ත මුද්‍ර හා අභිනය යොදාගෙන ගායනයෙහි අදහස නැටුමෙන් නිරූපණය කරදේ. කතකලී නර්තනයේ වේශනිරූපනය හා රංග වස්්‍රාභරණ. කතකලී ආහාර්රයා අභිනයෙහි පොහොසත් නර්ථන සංකදායකේ. චරිතවලට අනුව ඉතා විචිත්‍රවත් අයුරින් සැකසුනු රංග වස්රාභරන හා ඊටම කැලපෙන සංකීර්ණ වේෂනිරූපන භාවිතාවවෙේ. වේෂනිරපන ශිල්පියයා පත්තු කාරන් ලෙසහැඳින්වේ. මෙහිදී චරිතවර්ග හයකටවෙන් කර ඇත. මිනික්කු ඔප දමනලද යන අරුතදේ, කතකලි හි සාමාන්‍ය වේශනිරූපණ ක්‍රමයයි. පච්චා! කොළ පැහැය වැඩි වශයෙන් භාවිතා කරයි. කන්ති නාසේ උඩ කෙලවරේ සිට නලල දෙසට තියියුණු වකගැසුනු පිහිියක සුරූපයක් ගන්නා නිෙසා පිහ යන අරුත දෙන කත්තිී යනනාමය යෙදී ඇත. ඩ රැවුලයන අරුද්දේ සුදදු කලු රතුරැව්ල භාවිතාවේ. කාරි හාසුවත් පහද ගනට අයත් චරිත සඳහා මෙම ක්‍රමය යොදා කැනේ. ඩෙප්පු නර්තන ශිල්පියා විසින් කරනු ලබන මූලික අංගරචනයයි. හිස් පලඳනා වශයෙන් ට්‍රීටම් ඔටුනු වර්ග තුනද්ද භාවිතා කරයි. රංග වස්්‍රාභරන ෆ්‍රීටම් හිස් ඔටුන්න කළුතහරම් කරට පලදින මාල කුප්පහයම් උඩුකායට අඳින ලබන අධ්ධික හැට්ටය. උත්තරීයම් කරවටා ඉන දක්වා එල්ලා ඇති සුදුහා රතු පටි අගට රවුම් කන්නාඩියක් සවිකොට ඇත. නෝරිී යටිකයට අඳන විශාලරෙද්දකි මේ උඩරට නැටුමේ හගලමනේ.